අයිබුවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස් තල වෙත පනාවල ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ අභිනව සම්බුද්ධ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරයි කොස්වතු මානාන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ උදුවප් මහා පෙරහැර ශ්‍රීපාදයේ වන්දනා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙයි නාගානන්ද බෞද්ධ ආයතනයෙන් තවත් සමාජ සේවාවක් පනාවල ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකල සම්බුද්ධ මන්දිරය තුල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගියදා තැන්පත් කෙරුණා අලංකාර පෙරහරින් බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කරවා තැන්පත් කෙරුණා පනාවල ශ්‍රී නන්දනාරාමාධිපති පූජ්‍යපාද පනාවල විජිත ශ්‍රී නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම සම්බුද්ධ මන්දිරය ඉදිකර තිබෙනවා බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව චතුමදුර ගිලන්පස සහිත සම්බුද්ධ පූජාවක්ද පැවැත්ුණා එදින රාත්‍රියේ පූජනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පිරිත් දේශනාවක්ද පැවැත්වුණු අතර මෙම සියලු පින්කම් විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබුණා කරන්දෙනිය කොස්වතු මානාන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ උදුවප් මහා පෙරහැර පසුගියදා වීදි සංචාරය කළා ඒ සංස්කෘතිකාංග රැසක් සමගින් එල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා විසින් කෝට්ටේ රාජමහා විහාරස්ථ රාජා හස්තියා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය ආරම්භ කළා श्री सुदर्शनाराम पुराण महाविहाराधिपति करंदेनिय शासनारक्षक बलमंडले लेखकाधिकारी पूज्यपाद मडकुमुरे सुदस्सन स्वामीन वहन्सेगी अनुशासना परिधि पस्वन वरट मेम उंदुवप महा पेरहर संविधान कर तिबुना උඩරට පහතරට සබරගමු නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රසකින් පෙරහැර වර්ණවත් වී තිබුණා දෙදස් විසිතුන දෙදස් විසිහතර ශ්‍රීපාද වන්දනා වාරය පසුගිය දාටයේදී තිබූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වීමත් සමග දෙවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රීපාද ස්ථානයේ කරුණා කිරීම සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් මේ වන විට පැමිණෙනවා එලෙස පැමිණි වන්දනාකරුවන් අතර විදේශීය සංචාරකයන්ද විශාල පිරිසක් සිටි අතර හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා එම වන්දනාකරුවන් ප්‍රවාහණය කිරීමට හැටන් ලංගම ඩිපෝ මගින් ලංගම බස් රථ ධාවණයටද එක් කර තිබුණා
හැටන් දුම්රිය ස්ථානයේ වෙත මගී ප්‍රවාහන දුම්රියෙන් පැමිණෙන සෑම අවස්ථාවකම හැටන් ලංගම ඩිපෝ මගින් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ එක් කර තිබෙනවා. බෞද්ධ හින්දු කතෝලික දහම් පාසල් වල දහම් පාසල් අවසාන විභාගය අද ආරම්භ කෙරුණා. එය හෙට දවසෙත් පැවැත්වීමට නියමිතයි. දහම් පාසල් අවසාන විභාගය අද සහ හෙට දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මේ අතර මේ දිනවල අපොස උසස් පෙළ සඳහා පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා නම් දහම් පාසල් විභාගයේ සිටින දරුවන්ට අගතියක් නොවන ආකාරයට එම සම්මුඛ පරීක්ෂණ පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පති වරුන්ට දන්වා තිබෙනවා. අද පෙරවරු 9ට විභාගය ආරම්භ වූ අතර හෙට දිනේත් විභාගය පැවැත්වෙනවා. නාගානන්ද බෞද්ධ අධ්‍යන ආයතනයේ නිර්මාතෘ පූජ්‍යපාද බෝධාගම චන්දිම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විශේෂ සමාජ සේවා වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එයටතේ එහි පළමු වැඩසටහන පසුගියදා නාගානන්ද බෞද්ධ අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්ුණා. මැලේසියානු වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙහිදී වෛද්‍ය සායනයක් පැවැත්ුණා. බටහිර වෛද්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමක්ද මෙහිදී සිදු වූ අතර විශේෂ ඖෂධයන්ද රෝගීන් වෙත පරිත්‍යාග කළා. බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් දියත් කරන සිප්නන දායාද ව්‍යාපෘතිය සඳහා දැන් ඔබටත් දායක වීමේ හැකියාව පවතිනවා. සිප්නන දායාද පසුවන අධීර ක්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මෙවන විටත් කටයුතු සිදු කරමින් පවතිනවා. එළබෙන නව පාසල් වාරය සඳහා දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් සහ අවශ්‍ය උපකරණ බෙන්ම පාසල් බෑග් පවහන් සඳහා වවුචර හෝ මූල්‍යමය පරිත්‍යාගයන් දැන් ඔබටත් සිදු කළ හැකි. පාසල් අධ්‍යාපනයේ හදාරන අපේම දරුවන් වෙනුවෙන් අපි අපටම සවියක් වෙමු. සම්පත බැංකුවේ ගිණුම් අංක 02-70-3128 යන ගිණුම් අංකයට ඔබගේ මුදල් බැර කරන්න. වැඩිදුර විමසීම් සඳහා 01-11-215-288 01-11-422-22 01-11-942-607 යන දුරකථන අංකවලට ඔබට ඇමතිය හැකි. යහපත් මතු පරපුරක් උදෙසා ලක්මවගේ තෝතරුවන් ලෙස එක්වීමට මේ ඔබගේ කාලයයි. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුද්දිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුද්දිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.